Ralla Weralata Adarei kathawata adare karanawa awa godak adaren piligannawa adath mage video ekata. Itim mama ada video ekak tulin aniwaryenma katha karannata balaporottuwak athi karaganne. Attatama dan Shiva hangagena innawane etenta mudalali awata passe mokada wenne? Attatama Shivawa me sare mudalali pahara gatte mona wage hetuwak nisada? අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්නට උත්සාහ දරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නට යන්නේ. ඉතින් කොහොමුණත් අනිවාර්යයෙන්ම අපිට මෙතනදී කතා කරන්නට මෙන්න මේ වගේ කාරණාවක් තිබෙන බව කතා කරන්නටත් උමනාවක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. කෙසේ වෙතත් ඔයා දන්නවද ඇත්තටම දැන් ශිවා ජනාධිපතිවත් මුණ ගැහිලා ඇවිල්ලා ජනාධිපතිකෙත් හිත දිනාගෙන ඇත්තටම නිකන් සභාපති විතරක් නෙවෙයි ඉදිරියට දීවර ඇමතිත්වලා තමයි පස්ස බලන්නේ. ඉතින් ගමේ මිනිස්සුත් ඇත්තටම ශිවාට පුදුම ආදරයක් තියෙන්නේ. ඉතින් මේ ගැන කල්පනා කරද්දී ඇත්තටම ලොකුම බයක් තමයි මුදලාලට ඇවිත් තියෙන්නේ. ඉතින් ඇත්තටම අනිත් එක තාමත් සත්‍ය වුණත් ඇත්තටම නිරන්තරයෙන්ම ශිවා ගැන හිතනවා. ශිවා ගැන හිතලා තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ ගැන හිතද්දිත් ඇත්තටම පොඩ්ඩක් හරි කිසිදු සරල ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් තමන්ගේ දුවවත් බේරගෙන ඉස්සරහට ඇත්තටම කියනවා නම් තමන්ගේ නම්බුවත් බේරගෙන ඉතින් තමන්ගේ බිස්නස් හරියාකාරව කරගෙන යන නම් ශිවා වගේ කෙනෙක් මෙතෙන්ට අවිල්ල වැඩක් නැහැ කියන එක හොඳාකාරවම දන්න කාරණාවක් නේ මුදලාලි. ඉතින් ඒ නිසා මුදලාලි මේ සැරෙත් ඇත්තටම ශිවා පැහැරගත්තා. ඉතින් ශිවා පැහැරගත්තේ මොන වගේ හේතුවක් නිසා කියලාද ඔයාට හිතෙන්නේ? අපිට මෙන්න මේ ගැන මෙතනදී කතා කරන්නටත් පුළුවන් කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට කැමැත්තක් තියාගෙන ඉන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිගන්නන්නට කැමති වෙනවා කියලයි මම මේ වෙලාවේදී කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියේදී අපිට තව දෙයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නේ. ඇත්තටම ශිවාව දැන් සංගවගෙන ඉන්න තැනින් ශිවා ඇත්තටම ලේසියකට තියාගෙන ඉන්න පුළුවන් මනුස්සෙක් නෙවෙයි. ශිවා කියලා කියන්නේ ඇත්තටම ගොඩාක් දුරට බොහොම ශක්තිවන්ත කෙනෙක්. ඉතින් එයා ගැට ගහලා තිබුණත් එතනින් වුණත් ලිස්සල යන්න ගැලවිලා යන්න පුළුවන් ජාතියේ කෙනෙක්නේ. ඉතින් ඇත්තට මේ ගෝලයන්ටත් වැඩිපුර වෙලා මෙයාම තියාගන්න එක ලේසි නෑ කියන එක ඉතින් මුදලාලි පවා දන්න කාරණාව. ඉතින් කොහොම වුණත් මෙතන මේ කට්ටිය බලාගන්න කට්ටියටවත් කිසිම නිදහසක් දෙන්නේ නැහැ කියන කාරණාව අපිට පෙන්වා දෙන්නටත් පුළුවන් කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඉදිරියේදී ශිවාව මුණ ගැහෙන්න මේ ඇවිල්ලා ඇත්තටම මේ සභාපති කමෙන් අස් වෙන්න, මේ මිනිස්සුන්ට සේවය කරන එකෙන් අස් වෙන්න, ඇත්තටම වෙන ගමකට ගිහිලා තමන්ගේ පාඩුවේ සත්‍ය වහලා ජීවත් වෙන්න, තමන් මුදල් ලබා දෙන්නම් කියලා කියන්න තමයි ඇත්තටම අවසානයට මෙන්න මේ ශිවාව පැහැර ගැනීමට හේතුව වෙලා තිබුණේ.